යුබෝවන් ආදරණීය ඔයාල හැමෝටම දවස සුභවේවා හිනාබෝවේවා කියන ගමන් අෞෂධාරට වොඩවුණ ඔයාලව සාදරෙන් පිළිුවන්නවා. කොහමද ඔයාලට சුවෙන්න්නவாනේද. ඉතින් පුරුදුවිදියට අදත් ඔයාල හමවෙන්නාවා වටිනා කිය තොරතුරුට්ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න. රැදි ඉන්න මේ විනාිකිහිපය අවසන් වනතුරුම. වැදගත්වේවි මනෝමහරි ඔයාගේ ජීවිතයට. දද කතා කරන්නේ බොහොම ඇත වසර දස දහස් ගණනක ඉතිහාසයකට හිමිකම් කියන ස්වභාවධන්මයෙන් අපිට දී ලතියෙන තවත් අපූරු අවශෂධිය ශාකයක වගතුග වන ලැහැබකට ගිය කෙනෙක් මේ ගසක් මුණ ගැසුනුත් කොළමිටක් කඩාගෙන් අමත්තක කරන්නේ නෑ අතීතයේ නම් දැන්න අය නම් එහෙමත් කෙනෙක් හැර බහුතරයක් අය දන්නෙත් නෑ අතුනන්නෙත් නෑ විය පත්වෙලා ඉන්න අපේ ගම්බද වැඩීටයන් හැරුණුකොට කරශාකයේ තමා අද කථනායකයා වෙන්නේ. අතීතයේ අපේ රට කොරුදිවයින කාරදීතය නිදිහට හඳුන්වල තියෙන්නේ මේ කරශාකය නිසා කියලා පැබසෙනවා. කරශාකවලින් ගහනව තිබුණ හින්දා ඒ නම්වලින් හඳුන්න බව තමයි සඳහන්. වර්තමානයේදීත් කරගසමුල් කරගෙන නම් හැදුන ප්‍රදේශ කිහිතයක්ම අපේ රටේ තියෙනවා කියලා ඔයාලා දන්නවා. අප සම්බුදුපියාණන් වහන්සේ පාරමීපුරණ කාලයේ කීර්ති තාපසයන් නමින් වැඩවිසූ බව එක කුරුදිවන නමින් හැඳින් වූ අපේ රටට වැඩම කරලා කරකොල වලදමින් තවස්දම් පිරූ හැටි ආකීර්ති ජාතක කතාවස්තුවේ සඳහන් වෙනවා. ඔයාලට පුළුවන් පන්සේ පනස් ජාතකතාපොත් වහන්සේගේ හාරසිය හැට හයවිනි ජාතක කතාවස්තුවන් කියවා බලන්න. බෝධිසත්වයන් වහන්සේත් වැළඳුව කරකොල නොකන අපි කවුරුන් වෙන්න පුළුවන්ද. කුරුදිදේනම ඉඳගෙන ඉතන් ප්‍රශ්නයක් ඉතුරු කරමින් ඉතුරු තොරුතුට්ට කතා කරන්න යන්නම්. ඒ වගේම මූලාශ්‍රවල සඳහන් ආකාරයට දුර්භික්ෂ කාලයකදී ඒ කියන්නේ අනුරාධපුරයෝග පැමිණි බැමිනිිටියා සාය ඇතිවූ කාලයේ මෙරට වැඩසිටි රහතන් වහන්සේලා කරකොල දානයක් විතිහට වළදමින් වනන්තරයේ පරුවත වල වැඩයිඳලා සම්බුද්ධර්මය රැක ගැනීමට වහේසුනා කියලත් සඳහන් වෙනවා. ර්භක්ෂ කාලය අවසන් වෙන කන්න උන්වහන්සලාගේ ජීවිතරැක ගන්න ආහාරයක් වුණ මේ කරකොළවල එතරම්ම පෝෂිණ ගුණයක් ගැබ්වෙලා තියෙනවා නම් මේක සමබර ආහාරවලක ගුණේ දෙෙනවා කිලෝයලට හිතෙන්න්න ඇද බැමිණටආසාය කරකෑසෑය විදියට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අපේ මිනිසුන් වසර දොළහ පමණ කාලයක් කරකොළ ආහාරය කරගෙන ජීවත්වුණ නිසා කියලා පොතපතෙහි සඳහන් වෙනවා රුබියේසි කුලයට අයත් කරශාකය කැන්තියම් කොරමන්ඩලිකන් උද්භිත්ත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන්නේ. රුබියාසිකුලයට අයත් කරශාකය ඉංග්‍රීසි වහරින් කැරි චෙඩී හා වයිල් ජැස්මින් ලස හඳුන් අතර සංස්කෘත වහරින් ගංගේරු කී හා නාග බලා විදිහයට හඳුන්වනවා. හින්දිි පාෂාවෙන් කිර්මාලි සහඳුන් වන කරශාකය දමිල බසින් මුල්ලු කාරයි කයිර කයිරචෙට්ටි කරයි චේඩ්ඩි විදිහට හඳුන්වලා තියෙනවා අපේරටේ දේශීය ශාකයක් විදිහට සලකන කරශාකය බංගලාදේශය, ඉන්දුනිී ඉසියාවන් ඉන්දියාව හා ඉදු මැලේසියා සීමාවේ වගේම සදාහරිත වනාන්තරවල මීටර් පහක් විතර උසට සරුවට වැඩෙන කටු සහිත පදුරුෂාකය. කරශාකයේ කොල වගේම ගෙඩිත් ජෑමට ගන්න තුළුවන්. ඉදුනම ගොඩක් රස පලතුරක්. කරගසේ පංචාන්ගේම අऔෂදලෙස සලකනවා. කරශාකය කැලේවැඩුනට, වෙඇත්තේ තැක රෝපණය කරගෙන ප්‍රයෝජනයට ගන්න පුළුවන් අපේම උරුමයක්. කටුවලින් ගාන නිසා කරශාකය ගෙවත්තෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්ෙන්නේ. විශාලවට වැවෙන්න නොදී නඩත්තු කර ලාගා හදාගත් තනම් අවහිරයක් නැතුව නිතරම කොළගෙඩි ආහාරයට ගන්න පුළුවන් වෙන අපිට. මේ කරශාකයේ කොළවල රසායන සංගටක තුනාක් කඩම්ගුවෙනවා. ස්ටික් මැක්ස්ටරෝල්, කොලස්ටරෝල් හා ගස්ටල් ඇති බව සොයාගෙන තිබෙනවා. නවන වෛද්‍ය විද්‍යාවේ අවධානයට යොම් වී තියෙනේ කරශාකයේ ඇති හැකියාවන් ගැන අලුත් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා පරීක්ෂණවලින් තවුරු කරගත් කරුණු අනුව කරශාකයෙන් ලබාගන්න පුළුවන් ලාභයන් විදියට පිළිකා නාශකයක් එච්චයිවී රෝගය සුව කරන්නක් ප්‍රතියොක්සිකාරකය ගුණය බැක්ටීරිය හා දිලීර නාශකයක් වගේම තුවාල හා වනසුව කරන හැකියාවත් නිසා ඔවුන් මේ ශාකයට විශේෂ අවධානයක් දී තිබෙනවා දரோෝග නිවාරණය ෘදිර කැட்டி වැலැක්වීම දියවැඩිය නිවාරණ ගුණේ ඇති බව පරීක්ෂණවලින් සනාත කරගෙන තියෙනවා ඒ වගේ පිළිකාසාயிන වර්ධනයවීම වැலැක්වීම හා පැතිරීම වැலක්වීම හා ආයුස දීර්ගකිරීමේ බලපෑම කර්ශාකය තියෙන බව பරීක්ෂணවලින් ஆනාாவாண කරගෙන තියෙනවා සந்தி්‍රදාහයට එරහිවන ගුණයක් මේසාකයේ ගැබ්බවෙලා තියෙන බව ඔවුන් සනාත කරගෙන තියෙනවා ශුත්‍රජීවීන් කිහිපවර්ගේකට එරහිව ප්‍රතික්ශුද්ධ ජී ලසෙ ක්‍රියාකිරීමට කරශාකය හපන් බව සඳහන් වෙනවා. ආමාශභිපක්ති සොරකිමින් ආමාශයේ තුවාල ඇතිවීම වලක්වන්නතුන් කරකොලෝනින් ලැබෙන තවත් ප්‍රයෝජනයක් විදිහයට සඳහන් වෙනවා. කරකොලග්‍රෑම් සී එක පොටැසියම් මිග්‍රෑම් හාර්සිය හැටේකයි දසම අටයි නමයකුතුන් කැල්සියම් මිග්‍රෑම් තුන් සය හතලිස් සටයි දසම අටයි නමයකුතුන් යකඩ මිලිගෑන්ම් දායයි දසම එකයි නමයෙකුත් සෝඩියම් මිලිගෑම් හතලිස් හයයි දසම හතයි එකක් අන්තර්ගත බවයි වාර්තා වෙන්නේ. කර්ශාකයේ තවත් ප්‍රයෝජනවත් කාරයයක් වන්නේ අපේ ශරීරයේ ආහාර ජලය මළමුත්‍ර හා රුදරයගෙන යන නාලයන් හොඳින් පවිත්‍ර කිරීමට ඇති හැකියාව. ඒ වගේම දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීමට ලිංගික දුරුවලතා මඟහරවා ගැනීමට ශක්ක්‍ර වර්ධනයට මුත්‍රාශයේ ගල්වලට උනට අතිසාරයට මළබද්දට ප්‍රතිකාර සඳහා යොදාගන්නා කර්ශාකය සියලුම කොටසන් සිරුරේ අනවශ්‍ය බේදය ධානය කරන්නතුන් අධිරුදිර පීඩනයට ප්‍රතිකාර කරන්නතු යොදා ගන්නවා. කර්ශාකයේ කොළවල යුෂ මුත්‍රකාරෙකය විදිහයට යොදාගන්නවා වගේම චර්මරෝගයන්ට ප්‍රතිකාර සඳහා යොදාගන්නවා. බාල තරුණ මහලු හැම කෙනෙකු ගෙම පනුරෝගැ අසන්න ආහාරයට එකතු කරගන්න පුළුවන් මැල්ලුමක් බැදුමක් හා වයන්ජනයක් විදියට. අරශාකයේ කොළ හා මුල් එකට ගෙන අතිසාරය මුත්‍ර අඩස්ය සුදයෑමට ප්‍රතිකාර කිරීමට මෙන්ම සර්පහා කෘමි විෂට ප්‍රතිකාර කිරීමට යොදාගන්නවා. පාවහන් නැතුව නිදහස්සේ වත්්‍යපිටිය කැලෙ කොල ඇවිදින කොට කටුවෙනෙනවන්නේ ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් කරකොල ටිකක් තම්බලා පොඩි කරලා කටුවෙනු ැනතියලා බඳන්න කර්ශාකය පොතු හිසේවදනාවන්ට දෙහි සමඟ අම්බරලා ආලේප කරන්න පුළුවන් දදවලට හා සමය වෙනත් ්‍රෝගවලට වගම සෙන්පිත් සමනය කිරීමටත් කරකොලයි ගොඩක් උපකාරවෙනවා කරකොල සැඩවින්ම පලාවක් ඔසුවක් විතරක්ම නෙවෙේ විටමින් වර්ග බහුල පෝෂණ අතිරේකයක් වෙනවා ඒ නිසා දුවන පනිිණදරුවන්ට වෙහෙස මහන්සේන වැඩි හිටියන්ට ඉතාම යහපත් ශක්තිජනක ආහාරයක් වෙනවා. කරකරගාල රසට හැපෙන බැදුමක් හදාගන්න පුළුවන් ඔොයාලට මුම්පිටිමිශ්්‍රණයක් ඔකුවට හදාගෙන පදමට කහලුණු මිරිස් එකතු කරලා කරකොල පිටිමිස්්්‍රණය තවරලා පපඩම් වගේ බැදගෙන. මුම්පිටි නැත්තං හාල්පිටි යොදාගන්න පුළුවන් නොයාලට රසම රසයි කාල බලන්න. සිහින්වලිය ගත්ත රතු ලූුණු අම මිරිස් වලට පොල් ඔම්වලකට මිෂ්ට කරලා ලූුණු කැබිටික් පොල් තෙල් දාලා බැන්න ඇරලා කොල මිෂ්ටනය එකතු කරලා මැල්ලුම කදාගන්න පුළුවන්. ගොටු කොළ සලාදය විදිහයට සලාදයක් හදාගන්නත් පුළුවන් පරිපුයන්ජනයකට එකතු කරන්න පුළුවන්. ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන කර්ශාකය කොල සස්බාදහම් මෑනියන්ගේ තුරල්ලේ හැම දාමල් ලියල්ලා වැඩම අපි වෙනුවයි කුසගින්න නිවන්න කොළ පලවැල බිහි කරනවා. රශාක එවැනි දායා දෙයක් අපිට දුෂකර කාලේකදී වුුණත් ක්‍රයෝජන රැසක් ගෙනනල්ල දෙෙන. සාගතයකටත් ඔරොත්තු දෙන්න ශක්තියක් වුණ කරශාකය ජනගත කිරීමට කවුරුන් හරි ඉදිරිපත් වෙලා පියවරක් ගන්න වනම් සමාජයට කරන ලොකු මෙහෙවරක් වේවි. විශාල ප්‍රයෝජනයක් නේවිී. අදත් ඔන්න ඔය විදිහට මං වටිනාතරතුරු ගොඩක් ඔොයාලා එක්ක බෙදාගත්තා. ඔයානට වැඩගත් හිතෙනවනම් සස්කයි් කරලා තියාගන්න චැනල්ලේක. ත් මේ වගේ වටිනා දේවල් ගැන දෙැනුමක් ලබාගන්න ඒවගේින් ප්‍රයෝජන ගන්න පොළුවන් නතකොට. එහෙනම් ගිහිල්ලා එන්නම් ආයතුන් අලුත් විඩුව එකක් අරගෙන මේ වගේ. නිරෝගීව සුවසේ සතුටින් ඉන්න හැමෝම පරිස්සමින්.